මාර්ගගත ක්‍රමයට ණය ලබා දෙන ආයතනයක් ලෙසයි මේ පවත්වාගෙන ගොස් ඇත්තේ. මාර්ගගත ක්‍රමයට ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයේ ඇති පෞද්ගලික තොරතුරු මත එම පුද්ගලයාට තර්ජනය කරමින් නැවත ණය වාරික ලබා ගැනීම මෙහිදී සිදු කර තිබෙනවා. ඔයාට තාම කිසිම ෆෝස් එකක් කරේ නැහැ. ඔයා අපිත් එක්ක කන්ටැක්ට් කළා මෙහෙම පේමන්ට් එක කරන්න හින්ද ඔයාට කිසිම දෙයක් කරේ නැහැ. නැත්නම් ඔයා දන්නවද ඔයාට මොනවද කරන්න ඇවිල්ලා තියෙන්නේ කියලා? ආ ඔයාගේ වා ගෲප්ස් වල ෂෙයාර් කරන්න කියලා අපිට මැනේජ්මන්ට් එකෙන් කියලා තියෙනවා. ඔයාගේ ෆොටෝ එක එතකොට ඔයාගේ ළමයාගේ ළමයින්ගේ මේ ගුරුවරුන්ට හැමෝගෙම කන්ටැක්ට්ස් අපි ගාව තියෙනවා සර්. හරිද? ඒව ඔක්කොටම ෂෙයාර් කරන්න කියලා අපිට කියලා තියෙනවා. ඔයාගේ යාළුවන්ට ඔයාගේ නෑදෑයන්ට හැම කෙනාටම. නෑ ඔයා නිකන් හරි ගෙව්වේ නැත්තම් ඔයාට අනිවාර්යෙන් පොලියත් එක්ක 87000ක් තියෙනවා ගෙවන්න. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ ඔයාගේ ඔය 87000 ගෙවනකන් අනිවාර්යෙන් ඔයාගේ කන්ටැක්ට්ස් වල කතා කර කර දේව කර කර ෆොටෝ ෂෙයාර් කර කර යයි අනිවාර්යෙන්. ඒ හින්දා නිකන් මේ මේ කල් ගන්න නැතුව මේක අදම පේමන්ට් එක දාලා ඉවර කරන්න ඕනේ. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුවයි විමර්ශන සිදු කර ජාවාරම හෙළි කරගෙන ඇත්තේ. දෙහිවල ප්‍රදේශයේ අදාළ ඔන්ලයින් ණය දෙන මධ්‍යස්ථානයේ වැටළු අවස්ථාවේ එහි තිබී ඩෙස්ක්ටොප් පරිගණක 8ක්, ලැප්ටොප් 13ක් සහ ජංගම දුරකථන 49ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දෙපාර්ශ්වය අතර ගිවිසුමක් තමයි මූලිකව එකඟතාවයකට පත් වෙන්නේ. ඒ ගිවිසුමේ කිසිම ස්ථානයක අපි පරීක්ෂා කරලා බැලුවා මේ ණය ලබා ගන්නා පුද්ගලයාගේ කන්ටැක්ට් ලිස්ට් ගන්නා බවට කිසිම අවස්ථාවක සඳහනක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගන්නා කන්ටැක්ට් ලිස්ට් එක කුමන ස්ථානයක කුමන සර්වරයක ලංකාවේද එහෙමත් නැත්නම් චීනයේද මේවා මේ ස්ටෝර් වෙන්නේ, ගබඩා වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔවුන් අපිට කිසිම අවස්ථාවක පෙන්නුම් කරන්නේත් නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් සමහර අවස්ථාවලදී මේ කන්ටැක්ට් ලිස්ට් එක එකතු කරලා හදන මේ WhatsApp ගෲප් එකේ ඉන සමහර පුද්ගලයෝ ප්‍රශ්න කරනවා මේ පුද්ගලයන්ට, ඇයි ඔබ මේ වගේ කටයුතු කරන්නේ මේ අහිංසක කෙනෙක් ගත නායක මුදලක් සඳහා කියලා. එතකොට ඔවුන් විමසීම් කරන පුද්ගලයාගේ WhatsApp එකට ගිහලා ඔහුගේ ඡායාරූපයක් අරගෙන ඔහුටත් මේ වගේම තර්ජනය කරන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔබගේ දුරකථනයේ සමහර අවස්ථාවල දෙක එක link එනවා, message එනවා. එතකොට ඔබ හිතනවා ඇති මට මේ වගේ link එකක් ආව කොහොමද ආවේ කියලා හිතනවා. එහෙමත් නැත්නම් මගේ phone එක hack වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් මගේ Facebook ගිණුම hack වෙලා තියෙනවා. මේ කොහොමද කියලා හිතනවා ඇති. බොහෝ දුරට මේ මොවුන් ලබා ගන්නා මේ දුරකථන අංක වලින් සමහර අවස්ථාවලදී ඔබට messenger හරහා WhatsApp හරහා මේ විදිහටම link එවලා ඔබගේ ඒ දුරකථනයත් තුන්වෙනි පාර්ශවයේ දුරකථනයත් අනවසර ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට උත්සාහ කරනවා විය හැකි. මේ අත්අඩංගුවට ගත්ත 6 දෙනා මෙවැනිට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මෙවැනි ස්ථාන තවදුරටත් තියෙන්නට පුළුවන්. මේ සම්බන්ධව අපි ඉදිරියේදී මීට සම්බන්ධව කටයුතු කළ යුතු ආයතන රාජ්‍ය ආයතනත් එක්ක සාකච්ඡා පවත්වලා තවදුරටත් මෙවැනි කාරණා සම්බන්ධව සොයා බැලීමට කටයුතු කරනවා. අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විවිධ නම් වලින් ආකර්ෂණීය විදියට ඔබට දැන්වීම් ලැබෙයි, යෝජනා ලැබෙයි, මේවට හසු වන්නට එපා.